අපිට දැනුවත් කරන අපිම හදමු රට මගින් පටන් ගමු. ගදී මේ පාස්පෝර්ට් එක ගන්න පුළුවන් තැන් 51ක් විවෘත කෙරුවා. 51ක් විවෘත කෙරුවා මාධ්‍ය ඒකට පුළුල් ප්‍රචාරයක් දුන්නා. මේ අවුරුද්දේ මගේ අදහස මාස එන මාස 6 තුල එය 335 දක්වා වැඩි කරන්න. සෑම මේ ප්‍රාදේශීය ලේකම් කාර්යයක දැන් යා හැඳුනුම්පත මේ කරනවා වගේ පාස්පෝර්ට් එකත් ඒ 335 පොලේම මේ වැඩ කටයුතු කරන විදිහට පුළුල් කරන්න මගේ අදහස. අනිත් එක මම හිතන්නේ පොලිස්පතිතුමාට මේ ඒක කියන්න බැරි වුණා. මේ එතුමා කිව්වා අපරාධ අඩු වෙලා තියෙන හැටි මේ යුක්තිය මෙහෙයුම ඉඳා. නමුත් සමස්තයක් වශයෙන් 117ක් අපරාධ 117කින් අඩු වෙලා තියෙනවා ගිය මාස තුළ. මේ යුක්තිය මේ පටංගන මේ ඊයට මාසයයි මාසය තුළ 117කින් සියලු අපරාධ අඩු වෙලා තියෙනවා සමස්තයක් වශයෙන් රට පුරා. ඉතින් ඒ දෙක කියන්න ඕනේ මං හිතන්නේ මේ මින් එහාට මට වැඩි විස්තර කියන්න ඕනේ අපේ දෙපාර්තමේන්තු ගැන. මං ඔබතුමාලට අවස්ථාව ලබා දෙන්නම් ප්‍රශ්න තියෙනවා නම් යොමු කරන්න. යුක්තිය මෙහෙයුම සම්බන්ධයෙන් විවිධ මාධ්‍ය වාර්තා කරන මේක මාධ්‍ය සංදර්ශනය පමණයි කියලා. ඒ වගේම තමයි මේ යුක්තිය මෙහෙයුම සිදු කිරීමට පෙර යුක්තිය මෙහෙයුම සිදු කරන ස්ථානය වෙලාව මේ ආදී සීලුම් කාරණා මාධ්‍යයට නිකුත් කරනවා කියලා චෝදනාවක් කළේ. මොකද මේ යුක්තිය මෙහෙයුම සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස ඇත්තද? මං හිතන්නේ මේ පිළිගත් මාධ්‍ය ආයතන නම් මොකුත් ඒ වගේ එකක් කියනවා කියලා. අර පොලිස්පතිතුමා වගේ අත ලොස්සක් ඉන්නවා මේ කුඩු සල්ලි වලින් යැපෙන ඒ කට්ටිය කියන කතා තමයි ඔය කතා. මොක මාධ්‍ය සංදර්ශනයක්ද නැද්ද කියන එක පොලිස්පතිතුමා ඉදිරිපත් කරපු දත්තවලින් හා මාධ්‍ය වේදීන් හැටියට ඔබතුමන්ලාට එන මේ වාර්තාවලින් මං හිතන්නේ ඒකට උත්තර ලබා ගන්න පුළුවන්. රට පුරා ගම් පුරා නගර පුරා අහලා බැලුවොත් මිනිස්සුන්ගෙන් ඒ උත්තරේ ලබා ගන්න පුළුවන්. මොකද මට එන දුරකථන ඇමතුම් ලංකාව වටෙම්ම උදේ ඉඳන් හැන්දෑ වෙනකම් සාමාන්‍ය මිනිස්සුන්ගෙන් මට සමහරට හිතන්නත් බැ කොහෙන්ද මගේ නම්බර් එක හොයාගත්තෙත් කියලා. ඇවිල්ලා කියන කතාවලින් මම මේක පටන් ගන්නකොට මට ඒක එච්චර දැනෙලා තිබුණේ නැහැ. නමුත් මම දැන් දන්නවා අපේ ජනතාව මොන තරම් පීඩනයකද ඉඳලා තියෙන්නේ මේ පාතාලේ වැඩයි මේ මත්ද්‍රව්‍ය වැඩින්ද මත්ද්‍රව්‍ය භාවිතයෙන්ද මොන තරම් පීඩනයක ඉඳලා තියෙනවද කියලා මම දන්නවා. මම ඒකට උදාහරණයක්වත් කියන්නම්. ළඟදී ඔය අපේ ගෙදර වැඩකට අපි මන් දන්නේ නැති මිනිස්සේ කොන්ට්‍රැක්ටර් කෙනෙක් ගෙනල්ලා තිබුණා මේ වෙල්ඩින් කරන මිනිස්සෙක්. මේ හොඳටම කුඩු භාවිතා කරන මිනිස්සෙක්ලු. ඉතින් කොහොම හරි කතාව මේ අපේ මෙහෙයුම් පටන් ගත්තට පස්සේ මේ මිනිහට කුඩු නැහැ. ඊළඟට අපේ කොන්ට්‍රැක්ටර් ගියාම මේ මිනිහා හොයන්න වැඩට ගියෙන්න වැටිලා ඉන්නවලු කුඩු නැතුව. ඊළඟට ටික දවසකින් ආයි ඉන්දියාම මිනිහා හොඳට ආයි පණ ඇවිල්ලා හොඳට ඉන්නවලු. ඉතින් බැලුවාම එයාගේ සහෝදරයෙක් කොහොම හරි දොස්තර කෙනෙක්ගෙන් අහලා ෆාමසි එකකට ගෙනහිල්ලා මෙයාට බෙහෙත් වගේක් අරන් දීලා මෙයා මේකෙන් සම්පූර්ණයෙන් ගොඩ ඇවිල්ලා මේ ටික කාලෙට. ඉතින් එයා ඇවිල්ලා ගෙදර දවසක් ඉඳලා එදා මට හම්බුනේ නැහැ තාම. මං එනකම් බලන් ඉන්නවලු ගේ ළඟ. එමුක එයා කියලා තියෙන්නේ එයාට ඉස්සලා දවස්සේ කන්න බැරි වුණා, නැගිටින්න බෑ, නිින්ද යන්නේ. ඊට පස්සේ ටික ටික දවස් 4ක් 5ක් යනකොට අර බෙහෙත් ගන්නකොට හරියට හොඳ තත්ත්වයකට ආවා කියලා ගේ ළඟ ඉන්නවලු මට වැඳලා ස්තුති කරලා යන්න.
ඉතින් ඒ ස්තුති කරන්නේ මොකටද මේ යුක්තිය මෙහෙමට ඒක හින්දා තමයි යාට ඒ කුඩු කුඩු ගන්න එක හැමමම නැවතිලා තියෙන්නේ ඉතින් ඔය වගේ මං හිතන්නේ දහස් ගණන් තියෙනවා කතා තව ගෙදරක ඒ අම්මා කෙනෙක් පින් දෙනවලු හේතුව ඒ දවසකට රුපියල් 2000 3000 4000 ළමයට දෙන්න වෙලා තියෙනවා පහුගිය කාලවල දැන් සම්පූර්ණයෙන් නැවතිලාලු නැවතිලාලු ළමයා ගෙදර ඉන්නවලු किसी प्रश्न यदि एवगे आए इनक मंगारेदा मे रस्वी मग दिखे हुए वहाँ प्रश्न ओयवागे कथा किए नाट महाजनता वम उत्तर दिंडोने ममने मे एमो मम दर अटे गो महाजनता वो मैं कोचरा का मे वे इन अदेगोलता मैं पुद्गले अंत उत्तर दिंडोने සමහර අපි දන්න ලොකු මිනිස්සු ওই වගේ කතා කියන්නේ මම ඒකයි කිව්ව මං හෙට අනිද්දා මං නම් ලයිස්තුවත් එදියට දානවා කියලා කවුද මේ මේකට විරුද්ධව කතා කරන්නේ හේතුව මොකද්ද කියලා එතකොට මහජනතාව ඒක බලා ගන්න ඕනේ ඔව් ඒ වගේම මෙතුමා තව ප්‍රශ්නයක් තියෙනවා බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකතුමා පසුගිය දිනවල කියලා තිබුණා මේ බන්ධනාගාරයේ ඉන්න පිරිස වැඩි වෙලා තියෙනවා කියලා සමහර මාධ්‍ය වාර්තා කරලා තියෙනවා මේ යුක්තිය නිසා මිනිස්සු ඇතුළට ගන්න නිසා තමයි මේ බන්ධනාගාරයේ සෙනඟ වැඩි වෙන නිසා පුනරුත්ථාපනයේ මේ ප්‍රශ්න ඇති වෙන්නේ මේ අලුතෙන් ගිය පිරිස නිසා කියලා. ඇත්තටම මේ වැඩිවීම පොලිස් වැඩබල පොලිස් පොලිස්මා කිව්වේ 5000ක් කියලා තමයි එතුමාගේ සංඛ්‍යාලයකින් වල තියෙන්නේ. හැබැයි බන්ධනාගාර මාධ්‍ය වාර්තා කරලා තිබුණා ඊට වඩා වැඩි ප්‍රමාණයක්. මොකද ඇත්තටම ඇත්ත සංඛ්‍යාලයකින් එතුමා බන්ධනාගාරවල පිරිස වැඩි වෙනවා නම් ඒක ඒ අමාත්‍යංශයේ බන්ධනාගාරයේ ඒක බලා ගන්න ඕනේ. බන්ධනාගාරයේ පිරිස වැඩි වෙනවා කියලා මට කවුරුත් කියනවා නම් මේක නවත්තලා මිනිස්සු අල්ලන එක නවත්තන්න කියලා ඒක විහිළුවක්. හැබැයි ඒකට ජනාධිපතිතුමා ළඟදී ඒකට විසඳුමක් දුන්නා. තව තැන් දෙකක් බන්ධනාගාරයට බාර ගන්න කිව්වා. මේ විශාල ප්‍රමාණයක් කට්ටිය දාන්න පුළුවන් තැන් දෙකක්. ඉතින් මම හිතන්නේ ගරු ජනාධිපතිතුමා මේ ගැන බලලා ඒකට උපදෙස් දීලා තියෙන්නේ. හැබැයි ඉතින් ඒ තැන් හදාගෙන වැඩ පටන් ගන්න එක බන්ධනාගාරයට වාරයි. ඒ වගේම තමයි මේ යුක්තිය මෙහෙම අතරතුරදී පොලිස් නිලධාරියෙක් වැලිගමදී වෙඩි කාලා මැරුණා. අකර මොකක්ද ඒක පරීක්ෂණයක් වෙනවා ඒක තවම වෙනවද නැත්නම් ඒක අතරමඟ නතර කරලාද තියෙන්නේ මොකක්ද ඒකේ තියෙන ප්‍රගතිය මේ වෙනකොට නෑ මේ පරීක්ෂණය උසාවියත් ෆැක්ස් රිපෝට් කරලා මේවා කරනවා ඉතින් මේ වෙනි සිද්ධි වෙන්න පුළුවන් වැලිගමදී ඒ අවසනාවන්ත විදිහට අපේ හොඳ නිලධාරියෙක් අපිට නැති වුණේ මේ ඕනම ඔපරේෂන් එකකට යන නිලධාරියෙක් ඉතින් ඒක ගැන පරීක්ෂණයක් පවත්වනවා. අපේ වැලිගම සිද්ධිය ගැන කියු නිසා මට අහන්න කැමති නැහැ. ඒ රාජකාරී නිත්‍යානුකූලභාවය පිළිබඳව එතකොට ප්‍රශ්න කරලා තිබුණා ඒ ඕම් ඉදු කරන්න කියලා. ඒක ඔබතුමාගේ නමක් සඳහන් වුණා අපිට යාක් උත්තරක් දෙන්න පුළුවන්. ඒ රාජකාරී නිත්‍යානුකූලභාවය කියන්නේ ඔය W15 කියන හෝටලේ මීට ඉස්සලා 15 වතාවක් මද්‍රව්‍ය පාවිච්චි කරන අයව අත්අඩංගුවට අරන් තියෙනවා එම හෝටලේම. ඉතින් ඒ වගේ තැනකට පොලිස් එදැන් එදා CCD එකෙන් ගිහිල්ලා අපි ලයිස්තුවක් දීලා තිබුණා මේ හරක් අටට සම්බන්ධ පුද්ගලයෝ. එතකොට ඊට ඉස්සලා දවසේ ඉඳන් උදේ ඉඳන් හැන්ද වෙනකන් ඒගොල්ලෝ ඔපරේෂන් කළා. මයිදානේ 11ද 12ද අත්අඩංගුවට අරන් තිබුණා. එතකොට ඒගොල්ලන්ට තව තිබුණේ ইনফরমේෂන් එකකට තමයි එතනට ගියේ. ඉතින් මං හිතන්නේ ඒකේ කිසිම මේ වැරද්දක් තියෙනවා කියලා. ඒක නීත්‍යනුකූලයි. මං කවුරු හරි කිව්වොත් ඔයාගේ ගෙදර කුඩු තියෙනවා කියලා හරි ইনফরমේෂන් එකක් ආවොත් ඒගොල්ලන් යනවා බලන්න. දැන් ඒකනේ දැන් මහජනතාව අපිට දැන් දෙන තොරතුරු එක්ක අපි කරන්නේ තේ දෙන්නේ. ඉතින් ඒකට ඉතින් ඔය මේ හෝටලේ කාටිය කවදාවත් කියන්නේ නැහැ නේ අපි හෝටලේ ඇතුලේ කුඩු භාවිතා වෙනවා කියලා. ඒගොල්ලන් කියන්නේ නැහැ. ඉතින් ඒකට එක එක කතා හදනවා. නමුත් මං කියන්නම්. මගේ නම මොකද්ද මගේ නම කියලා තිබ්බේ මොකටද? නෑ නෑ මේ ඉතලදී මේ හෝටලේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් මේ ආරංකටත් එක්ක ජංගම දෘඩත්වය මගින් සම්බන්ධතාවක් වත් පුද්ගලයේ 100 ට කුමනේකේ දෙකට කලෝ
අතර ඉන්නවා වැඩිපුර ඉන්න ඇවිල්ලා දකුණු වෙරළ තීරේ හරකටාගේ ආධිපත්‍ය පැතිරලා ඉච්ච වැඩිගම මිදිස්ස මිදිගම වගේ ප්‍රදේශවල උද්ගලයි එකක් දෙකක් නෙමේ ඇවිල්ලා ඉවරලා රයිනිකව කතා කරන පොතේ උඩ ඒකෙන් ඔය සිද්ධිය වෙන අවස්ථාවෙද්දී කලින් දවසේ ගිය CCTV ටීම් එකෙන් ඇරස්ට් කරලා තිබ්බා දුරස් දෙයක් කියලා මේගොල්ලෝ ඔක්කොම ප්‍රාදේශීය වශයෙන් මාතර වැලිගම මිදිස්ස වගේ ප්‍රදේශවල මත්කුණු වෙළඳාම් කිරීම සම්බන්ධයෙන් හත්තක වතාව ඇරස්ට් වෙච්ච පිස්සු. ඒකෙන් පැහැදිලිව පේනවා අරක්කට වෙරළ තීරයේදී නිවිදී ගන්න හෙරොයින් කිලෝග්‍රෑම් 200 300 ඔබ දන්නවා නාවික හමුදාවෙන් එහෙම අතරමුණු ගත්ත 200 300ක සැරේ මිල. එහෙම වෙන්නේ නැතුව නිරුපද්‍රිතව හරක්කට මුදාගෙන රට ඇතුළේ බෙදාපු මත්කුණු ප්‍රමාණය කිලෝග්‍රෑම් 4000කට වැඩි කියලා ඉවරලා CID එකේ නිලධාරීන් දල වශයෙන් මඩ කියලා එන කිසිම බාධාවකින් තොරව ගිනාපු මද්‍රව්‍ය තුග අරගෙන රට ඇතුළේ බෙදාපු මද්‍රව්‍ය ප්‍රමාණය 2016 ඉඳලා 2023 කාල සීමාව ඇතුළත හරක්කටාගේ මැදිහත් වීම තුළ බෙදාපු මද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 4000කට වැඩි කියලා ඉවරලා CID එකේ නිලධාරීන් ප්‍රකාශ කරලා තියෙනවා. එතකොට ඒ මද්‍රව්‍ය තුගේ හරක්කටා අරගත්තට පස්සේ එයාගේ ඒ මද්‍රව්‍ය රට ඇතුළේ බෙදා හරින ජාලේ මිනිස්සු 163 දෙනෙක් අතර වෙද්දී රට ඉවරනස්ස පහුගිය කාලේ පුරාම ඒ අය සම්බන්ධව ක්‍රියාමාර්ගයක් අරගෙන තිබුණේ නැහැ. ඒසා තමයි මම කොළඹ අපරාධ කොට්ටාසයට බාර දුන්නේ. මේ අය සම්බන්ධව මේ 163 අය සම්බන්ධව පරීක්ෂා කරලා තාම ඩ්‍රග් බිස්නස් එකේ අය ඉන්නවනේ අය ඇරස්ට් කරලා ඉන්නවා. ඒකට තමයි CCTV ටීම් එක ගියේ වැලිගම් ප්‍රදේශයට. ඉහින් ඒගොල්ලෝ ඒ ප්‍රදේශ නතර වෙලා 12 දෙනෙක්ව අතරමු ගත්තා එදා. ඔය සිද්ධිය වෙන කලින්. ඊට පස්සේ ඒගොල්ලන්ට අවශ්‍ය වෙලා තිබු ප්‍රධාන පුද්ගලයෙක් සම්බන්ධව මේගොල්ලෝ ලුහුබදි විකින අවස්ථාව තමයි මේ කාලේ ප්‍රමුණකෙන් තොරතුරු තමයි මේ පරීක්ෂා කරන්න ගියේ. ඒසා ඒ සම්බන්ධව අවධානයක් යොමු නොකර මේ නිලධාරීන් ගියේ නීත්‍යානුකූල කටයුත්තකටද? නීත්‍යානුකූල කටයුත්තකටද? සමහරුන්ට ප්‍රශ්නයක් වෙලා තිනවා මේ වගේ තැන්වලට අත දීලක සම්බන්ධ. කුඩුකාරයෝ ගැවසින තැන්වලට, කුඩු ව්‍යාපාර කරන තැන්වලට, පොලිස් නිලධාරීන් කාලාන්තරයක් තිස්සේ නොගිය තැන්වලට පොලිස් නිලධාරීන් යනකොට ඒක ප්‍රශ්නයක් වෙලා තිනවා. ඒසා ඒ නිලධාරියෙක්ගේ ජීවිතේ පූජා කරේ ගිහිල්ලා ඉවරලා මෙරටේ මද්‍රව්‍ය නැති කරන්නේ අවසානයේ ඒ නිලධාරියටත් ප්‍රශ්නයක් ඇති කරලා මේකේ නීත්‍යාත්මක නොවන ගමනක් කියලා කියලා ඉවරලා ඒ වගේ අසත්‍ය ප්‍රචාරය වතුරී පිටිපස්සෙන් ඉන්නත් තවිලිවරලා මේ මද්‍රව්‍ය ජාවාරමේ ඍජුව හෝ වක්‍රව ප්‍රොෆෙෂනල් ගාන මිස් වීක තමයි අපි වතේ පොලිසතන් මං ඉන්න මං අරකට උත්තර දෙන්න මොකද්ද මා ගැන කිව්වා කිව්වේ නෑ මෙතුමනි ආයේ පෞද්ගලික මොන හරි ආරවුලක් අපි ළඟ විමර්ශන තලතුරු නෑ අපි මාධ්‍යවේදියෝ ඒකට උත්තරයක් දෙන්න ඒ ප්‍රශ්න යොමු කරන් මම ඍජුව ප්‍රශ්න අහනවා ඔබතුමාගෙන් මම ඒකට උත්තරයක් දෙන්න පෞද්ගලික ප්‍රශ්නයක් තිබුණා නම් මේ හෝටලේ අයිතිකරුවෝ ඔය කියන අයිතිකරුවෝ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීතුමෙක් එක්ක මගේ කාර්යාලයට ආවා මේක ගැන පොඩ්ඩක් බලන්න මොන හරි කරලා දෙන්න මං එයාට එක අවවාදයක් දුන්නා මං එයාට කිව්වා කරුණා කරලා මේ තමුන්ගේ තන කුඩු භාවිතා කරන්න දෙන්න එපා ඒ මොකද ඊළඟ පාර අපි එනකොට කුඩු එහෙම තිබුණොත් අයිතිකාරයවත් අත්අඩංගුවට ගන්නවා කියලා මං එයාට මූණටම කිව්වා ඉතින් මගේ කිසි පෞද්ගලික ප්‍රශ්නයක් නැහැ කුඩු එක හිටියොත් ගන්නවා එතක මම පැහැදිලිව කියන්න කැමතියි දැන් මද්‍රව්‍ය සම්බන්ධයෙන් හරකටාගේ නෙට්වර්ක් එක ඇරස් කරන ටීම්ස් දානවා කියන කැමැත්තුව දැනුවත් හිටියට ඒ ටීම්ස් ගිහිල්ලා ඉවරලා අදරෑ යනවා මේ මිනිහාට ගන්න අදරෑ මෙතෙන්ට පරීක්ෂා කරන්න යනවා කියන එක සම්බන්ධව ඒ විමර්ශන කණ්ඩායම ඇමතුමාට කියන්නේ නැත්නම් මට කියන්නේ නැහැ ඒක අදාළ දෙයක් නෑ මන් යොක් කරලා තියෙන වෙලාව මේ ලිස්ට් එකේ නෙට්වර්ක් එකේ මිස්සු ඇරස් කරන්න කියලා පොදු නියෝගේ අපරාධ කොට්ටාසය දාරින් තමයි තීරණය කරන්නේ අද යන්නේ කවුරු පස්සේද අද ඇරස් කරන්න කාගේ දඬට ගිහිලා ඒක හැමතුමාටම මටවත් කියන්නේ නැහැ නමුත් සිද්ධියක් වුණාම මොකක් හරි සම්බන්ධයක් ඇඳලා අරගෙන ඉවරලා ඔය කතා නිර්මාණය කරනවා අනිත් එක මේ ඔය සිද්ධිය වෙනකන් ඔය W15 කියන එක කවුද අයිතිකරු කියලාවත් මම දැනගෙන හිටියේ නැහැ සිද්ධිය වෙලා පහුවදා උදේ ඔහුගේ කට්ටිය කේකේන මට කෝල් දෙන්න ගත්තාම තමයි මම දැනගත්තේ මෙයාගේ මේ තැන කියලා හොඳයි බොහොම ස්තුතියි එමත්තුමා වැඩවන පොලිස් පැතුමා කියන්නේ මගේ ප්‍රශ්නෙට පිළිතුරු ලබා දුන්නත් මොකද මෙහෙදි චෝදනාවක් එල්ල වුණා මේ දෙලික සම්බන්ධතාව මත ඒ ප්‍රශ්නේ ආපේක ලොකු දෙයක් ඒ මොකෝ ඔයතුමාලා දැනගැනීම සඳහා කියන්නේ
මේ මද්‍රව්‍ය ප්‍රශ්නේ දියවිල්ල ඉවරලා මේක අස්සේ ගිහිල්ල ඉවරලා අපේ තරහකාරයින්ගේ තැන් වලට පොලිසිය යවන්නයි ඒ වගේ තැන් වල ගිහිල්ල ඉවරලා වැටලීම් කරවන්න යවන්නයි ඒ වගේ පඩු පරමාර්ථයෙන් ක්‍රියා කරනවා නම් ඇවිල්ල ඉවරලා මිනිස්සු මිරඩේ ඇවිල්ල ඉවරලා මේ යුක්ති මෙහෙයුමට මේ වගේ සහයෝගයක් ලබා දෙන්නත් ඇවිල්ල ඉවරලා ඔය එක මාධ්‍ය එක දෙක බලවීමුනේ මේ හැම මිනිස්සුන්ගෙන් දවන්ත විරෝධයක් ඉන්නවා රට ඇතුළේ ඇවිල්ලා අපි මේ කරන දේ සම්බන්ධයෙන් දැන් මම පුද්ගලිකව මේ වැඩවලන පොලිස්පති වශයෙන් වගකීමකින් කියනවා එමතුමා බහෝදා සිද්ධියක් ඇතුළට පස්සෙ තමයි දැන් ඇවිල්ලා ඉවරලා මේ වගේ දෙයක් වෙලා තියෙන කියලා මම උදේ කතා කරලා ඉවරලා කිව්වා මේ වගේ සිද්ධියක් වෙලා තියෙනවා කියලා කිව්වෙන් පස්සෙ තමයි කොහෙද ඕක තියෙන්නේ මොකද්ද ඔය කියලා දැනගත්තත් ඇවිල්ලා ඉවරලා එහෙම නැත්නම් මේ ටීම්ස් ගේම් පස්සෙ ඇවිල්ලා එමති හැටියට ඇවිල්ලා මේ ඔය ෂෙඩියුල් ගිහිල්ලා මෙහෙම 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 කරන්න කියලා එමතුමා උපදෙස් දෙන්නේ නැහැ ඒ කියන්නේ නිලධාරි කණ්ඩායම තමයි තීරණය කරන්නේ ඩිරෙක්ටර් කෙනෙක් ඉන්නවා CCD එකේ එයා තමයි තීරණය කරන්නේ කාවද රේඩ් කරන්න කියලා කාරණා සම්බන්ධයි සෑ ඒ වගේ පටු විදිහට බලන්න එපා කියන එක මම ඉල්ලීමක් කරනවා ඉල්ලීමක් මොකද ඒවා උද්ගලිකත් දැන් දැන් අපේ රට කුඩා රටක් ඉඳ ඇවිල්ලා ඕනම මිනිහෙක්ගේ සම්බන්ධයක් හදා ගන්න පුළුවන්. දැන් ඔබතුමා කවුරුරි පිළි කතා කරපොත් එහෙම ඔබතුමා අතීතයේ කවදා හරි දවසක කාපු මිනිහේ ෆොටෝ එකක් ගහපු මිනිහෙක් ඡායාරූප මිනිහෙක් සෙල්ෆියක් ගහපු මිනිහ ඔයාගෙන ඔබතුමා ඕන එකට හදා ගන්න පුළුවන්. ඒ වගේ දෙයක් ඉතින් මේක එහෙනම් මේ කින විදිහට ඇවිල්ලා කිසි දෙයක් කරන්න බෑ. මොකද පොතෙන්ට හරි ඇරියොත් කියයි අහවල් දවසේ ඇවිල්ලා ඔය මිනිහත් එක්ක කෑම කාලා දිනවා. ඔය මිනිහත් එක්ක ඡායාරූපයක් ඉඳලා දිනවා. සෙල්ෆිය පන්සලක පින්කමක් ඇවිල්ලා. මොකද කර බ්‍රදර් චාල්ස් සම්බන්ධ කරගෙන ඇවිල්ලා කර ප්‍රෝග්‍රෑම් එකේදී ඇවිල්ලා ඉවරලා ඒ සංවිධානය කර පොලිසියෙන් සම්බන්ධ කර තියෙන පුද්ගලෙක් කියලා මාර්ගය වාඩි වෙලා ඉන්න වෙලාවට මම ඒ මනුස්සයව දන්නේ නැවිල ඉතින් ගියාට පස්සේ ඇවිල්ලා එමිහි හැවිල පිළිබඳ සම්බන්ධල ඉන්න කියලා පොලිසියත් එක්ක නැත්නම් ඒ විදිහට සම්බන්ධයක් පවත්වලා නැහැ මම ඇවිල්ලා ඒ වගේ දේවල් මොන දේ සිද්ධ වෙනවා ඉතාලම කෙටි ප්‍රශ්නයක් විතරයි මම අහන්නේ වැඩබලන පොලිස්පතිතුමා දැන් ඔතුමාලා කිව්වා මේ සංඛ්‍යාලයක ඉදිරිපත් කළ අපරාධ අඩු වෙලා තියෙනවා සහ මේ ඒ සියල්ලම ඉතාමත්ම හොඳයි අපි අගය කරනවා මට තියෙන ප්‍රශ්නය දැන් අපරාධ මර්ධනයේ සහ ඒ වගේම මද්රවි පාලනයේ පොලිසිය විශාල කාර්යභාරයක් තියෙනවා. එතන මේ ඔබතුමාලා අලුතෙන් කරන්නේ සුවිශේෂී රාජකාරියක්ද එහෙම නැත්නම් පොලිසිය මෙච්චර කාල ඉටු නොකරපු රාජකාරියක්ද නැවත පටන් ගන්න කරන්නේ? පොලිසියෙන් එදා ඉඳලම මද්රවි වැටලීම් කරලා තියෙනවා. මම ආවට පස්සෙවත් ඇවිල්ලා කවුරුත් ආවට පස්සේ මේ එදා ඉඳලම කරලා තියෙනවා. 1982 තමයි පළවෙනි හෙරොයින් ඩිරෙක්ෂන් එක කරලා තියෙන්නේ. එදා ඉඳලා ලක්ෂ ගාණක් වැටලීම් කරලා තියෙනවා. ලක්ෂ ගණක් මිනිස්සු අතර කරලා තියෙනවා. අපි ඒක අඳුරන්නේ වෙල සම්ප්‍රදායිකව කරපු වැටලීම් කියලා කිව්වා. මෙතෙක් කලක් මද්ර වැටලීම කරන කියලා කිව්වහම පොලිසියෙන් කණ්ඩායමක් කැවලිවලා පොලිසියෙන් එලිට බහලා යද්දි පාරේ බස් ස්ටෑන්ඩ් එකේ බස් හෝල්ඩ් එකේ බෝගහක් කැට හිටියොත් එහෙම කුඩු ගහන මිනිහෙක් කියලා මිලිග්‍රෑම් 20ක පැකට් එකක් තියාගෙන ඒ මිනිහා අතර කරන පොලිසිය අරන් යනවා. අරන් ගෙවිලිවලා ඒ වගේ 10ක් 15ක් තුන ගත්තාම හොඳ මද්ර වැටලීමක් කියලා ඉවරලා ඔක්කොම එකතු කරපුවාම ග්‍රෑම් දෙකක් තර දිනවා. අවුරුදු 40ක් 30ක් ඒසා තමයි අපි කිව්වේ මේ සම්ප්‍රදායික වැටලීම් ක්‍රමවේදෙ මේක නැති වෙලා නැහැ. තව ඉස්සරහට යයි දැන් එතුමා කිව්ව කතාවල 1 ලක්ෂ ගණක් ඉන්නවා කියලා ලංකාවේ හෙරොයින් ඇඩික්ට් ලෙවල් වල. තව අවුරුදු 10කින් මේක ලක්ෂ 2 3ක් වී ඉවිලි වල. ඒසා තමයි අපි ඒ ක්‍රමවේදයක පරිබාහිරව මේ network breaking කියලා ඉවරලා. එහෙම නැත්නම් මත්ද්‍රව්‍ය රට ඇතුළට ගලාගෙන යන සහ බෙදා හරින සහ විකුණන ජාලය අඳුරගෙන ඉවිලි වල. ඒකට පහර දීම ආරම්භ කළා. ඒසා ඒක සම්පිතෙක් කලක් කරපු ක්‍රමවේදයට විනාශ ක්‍රමවේදයක්. ඒ නිසා මෙතෙක් කලක් වැටලීම් කරේ නැහැ පොලිසිය වැටලීම් කරා. වැටලීම් කරපු ක්‍රමවේදයේ විනාශයක් තියෙනවා ඉල්ලෙවලා. මේ යුක්තියත් එක්ක අපි අඳුන්ලා දුන්නේ ඇවිල්ලා අද OIC එක පිළියරක් තියෙනවා. මම ඊයේ දවසෙත් ඇවිල්ලා ලංකාවේ ඔක්කොම කොට්ටාෂ බාර නිලධාරීන්ට EIG ලට Zoom එකකින් කතා කරා. ඊට ජනවාරි පළවෙනිදම ලංකාව ඔක්කොම OIC ලට කතා කරා. ඒ අය පිළිගන්නවා සර් අපිට දැන් තේරෙනවා. අපිට මේ කුඩුකාරව මිලිග්‍රෑම් 20 කුඩුකාරව පස්සේ කියන්න වැඩිය මේ වැඩේ නවත්තන්න පුළුවන් ඇවිල්ලා මෙහෙට මේ මිස්සු. තරමල්ලිලේ කුඩුගිරිය මිස්සු 10යි ඉන්නේ. මයියාගෙනේ කුඩුගිරිය මිස්සු 10යි 15යි ඉන්නේ. ඒ මිස්සු 10යි 15 වැරස් කරලා ඉවරලා තව මෙතෙක් කලක් අපි භාවිතා කරපු නැතු ප්‍රබලතම අවියක් අපි මේ බාර පාවිච්චි කරන එක තමයි මනි ලොන්ඩරින් ඇක්ට් එක ඇවිල්ලා ඉවරලා. කුඩු ව්‍යාපාරේ සල්ලි හම්බ කරලා මිස්සු ගංගල චෝදනා කරනවා. කවදාවත් මේ පුද්ගලයා අහු වෙලා නැහැ කුඩු වලට. නමුත් මෙයා සුවිසල් ගයක් හදලා දිනවා. මෙයා සුකෝබ්බෝගේ වාහන පාවිච්චි කරනවා. මිස්සු සැක කරනවා. මෝ ජීවත් වෙන කුඩු වලින් කියලා ඉවරලා. නමුත් කවදාවත් කුඩු වලට අහුවෙලා නැහැ. එයා ගෝල බාලය දාලා සූක්ෂම විදිහට කරනවා. එයාගේ දේපළ සම්බන්ධව මේ මනි ලොන්ඩරින් ඇක්ට් එක ක්‍රියා කිරීම කියලා ආරම්භ කරනවා. මේ වාහන, ගෙවල් දරවල් වතු පිටි පවර ගන්නකොට
පළවෙනි වතාවට හිතෙන්න පටන් ගන්න දෙනු කුඩුකාරයින්ට ඒ කුඩුජාවරන් පස්සේ ඉන්න සුදුවැදගත්තු බොහොම හොඳ විශ්වාසයෙන් පිළිගෙන මිනිසුන්ට හිතෙන්න පටන් ගන්න දෙනු මේ අලුත් ක්‍රමවේදයන් ඒක තමයි ඔබතුමා ප්‍රශ්න පිළිතුර මෙතෙක් කල ඇල්ලුවා හැබැයි අපි දැන් ක්‍රමවේදය වෙනස් කරලා තියෙනවා එකක් තමයි ජාලය පහර දීම සහ ඒගොල්ලන්ගේ දේපළ පසුබස සම්බයම ආරම්භ කර ගන්න මේ අලුත් ක්‍රමවේදයන් ඔබතුමා මට ප්‍රශ්න ගන්න කියලා දැන් මේක මේ අපි වැඩ බලලා පොලිස් ප්‍රතිතුමාගේ මම මේ මගේ පුද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි සමාජ යන මතයක් මේක මේ ස්ක්‍රිප්ට් එකක් මෙතුමාගේ පොලිස් ප්‍රතිතරතුර සඳහා යෑම සඳහා මේ කරන වැඩක් මේක ඊට අමතරව මේ වෙනකොට ඇමරිකන් තානාපතිතුමිය මේකට විරුද්ධව ප්‍රකාශ කරලා තියෙනවා විවිධ බලපෑම් වෙනවා මේක නතර වෙනවද ඔබතුමා පොලිස් ප්‍රති උතර නතර වෙනවද නැත්නම් මේක දිගටම යනවද තව එක ප්‍රශ්නයක් තියෙනවා මේ පිළිතුරු බලාපොරොත්තු වෙන පස්සේ කියන්නේ මිතුමාව පොලිස්පති කරන්න මම කතා කරුවේ මීට මාස 7කට ඉස්සලා. ඒ කියන්නේ හිටපු පොලිස්පතිතුමා විස්රාමයන්ද තියනකොට. ඉතින් එතකොට මේ කිසි එකක් පටන් ගන්න තිබුණ නැහැ. ඉතින් පොලිස්පති කරන්න මේ දේ අවශ්‍යත් නැහැ. මාස 7කට ඉස්සලා මම කතා කරලා ඒ උනට ඒක දිග්ගැහිලා ගිහිල්ලා තමයි ඊට පස්සේ මේ වැඩ බලන පොලිස්පති කෙරුවේ. ඒ මම මාස 7කට ඉස්සලා මම ජනාධිපතිතුමාට කිව්වා මට මෙතුමාව පත් කරගන්න ඕනේ. මගේ ඔළුවේ තියෙනවා කළ යුතු දේවල් ටිකක්. ඒ දේවල් හරියට කරගන්න මට මෙතුමාව පත් කරගන්න ඕනි කියලා. මේ කුඩු මේ මද්ද්‍රව්‍ය වැඩේ පටන් ගත්තේ දැන් ඒ දේ වෙන්නේ නැතිකොට මං ඒ වෙලාවේ කෙරුවේ මෙතුමාව සභාපති කරලා කොමිටියක්පත් කෙරුවා. මේ කොමිටියක්පත් කරලා මාස 6ක් තිස්සේ හරියට අපි අධ්‍යයනය කෙරුවා. මොකද්ද කරන්න ඕනේ? කොහෙද ප්‍රශ්නේ තියෙන්නේ? ඒ අධ්‍යයනය කරලා ඉවර වෙලා තමයි මෙතුමාවපත් වුණාට පස්සේ අපි මේ ඔපරේෂන් එක පටන් ගත්තේ. මෙතුමා කිව්වා වගේ අධ්‍යයනය කරලා මම මෙතුමාටයි සියලු දෙනාට උපදෙස් දුන්නේ මහ පරිමාණයෙන් ගේන එක පොලිසිය නාකොටික්ස් නාවික හමුදාවේ ඉන්ටෙලිජන්ස් ඒගොල්ලන් එකතු වෙලා ඒ ඔපරේෂන් එක කරනවා කොටස් තුනක් තිබුණා තුන්වෙනි කොටස තමයි කුඩු බොන අය මං කෝ ඒගොල්ලන් අමතක කරන්න දෙවෙනි කොටස තමයි කුඩු බෙදා හරින මං කෝ ඒ බෙදා හරින ජාලය මට සම්පූර්ණයෙන් නැති කරන්න ඕනේ එමකෝ එන බඩු විකුණන්නත් කවුරුත් නැති වෙනවා විකුණන්න කවුරුත් නැතිකොට බොන අයට ගන්න තැනක් නැති වෙනවා ඉතින් ඒ විදිහට අපි මාස 6ක් 7ක් තිස්සේ ප්ලෑන් කරලා ඔක්කොම කරලා මෙතුමා පත් වුණාට පස්සේ මේ අපි මේ ඔපරේෂන් එක පටන් ගත්තේ ඉතින් මේ ඔපරේෂන් එක දිගටම ගෙනියනවා මෙතුමා පොලිස්පති වුණාට පස්සේ වුණත් දිගටම ගෙනියනවා මේක සම්පූර්ණයෙන් ඉවර කරන්නගෙන ඇමරිකන් තානාපතිතුමිය මම ඇහුවා මේ මං හිතන්නේ එක පත්තරයක ඔය කතා අනුගතපතේ මම ඇහුවාම එතුමිය කිව්වා නෑ මං එහෙමම නෙමෙයි කිව්වේ කියලා හරි එමකෝ මං හිතන්නේ මේ කිසිම කෙනෙකුට නිකන් හරියට ඔළුවක් තියෙන කිසිම කෙනෙකුට මේ වැනි දෙයකට විරුද්ධ වෙන්න බෑ අපි මේ කරන්නේ රටේ තරුණ පරපුර බේරගන්න වැඩක් දූ දරුවෝ